අපි අද සෝදානම් වෙන්නේ ආදරණීය තරුව ආරම්භ කරන්නට කලාව ගැන බොහෝ දේවල් තියෙනවා අපේ ජීවිතේට ලබා ගන්නට. කලාව පිළිබඳව කතා කරද්දී අපි අපේ ජීවිතේ හැම අවස්ථාවකදීම කලා නිර්මාණ රස විඳිනවා. අපිට දුකක් කනගාටුවක් සතුටක් ඒත් එක්කම මොන වගේ හැඟීමක් අපේ ජීවිතේට ආවත් අපි කලාවට හරි ආදරය කරනවා. කලාව තුලින් කලා නිර්මාණ තුලින් අපේ හැඟීම් විඳ ගන්න අපි උත්සාහ කරනවා. ඒත් එක්කම මේ කලාව ගැන කතා කරද්දී අපිට අමතක කරන්න බැරි යුගයක් තියෙනවා නේ 70 දශකයේ සංගීත ශාස්ත්‍රයේ හෝ වේවා රිදී තිරය ගැන කතා කරොත් සිනමාව මේ සියලුම අංශ ගැන කතා කරොත් 70 දශකයේ කියන්නේ තව කාලයක් අපිට කතා කරන්න පුළුවන් විදිහේ නිර්මාණ සහ දැවැන්ත චරිත බිහිවුණු කාලවකවානුවක්. ඉතින් මම මෙහෙම කියද්දී ඔබට යම් ඉඟියක් ලැබෙනවා ඇති අද මොන වගේ තරුවක්ද මැදිරියට පායන්නේ කියලා. ඒ තරුව ගැන අපි සඳහන් කරනවා. සුළු මොහොතක් රැඳී ඉන්න වෙනවා. ඔබට මේ ආරම්භ කරන්නේ ආදරණීය තරුව. මම ඔබට මතක් කරා වගේ 70 දශකයේ අමරණීය යුගය ගැන ඔබත් මම කියපු දෙයට එකඟ වෙනවා ඇති. ඒත් එක්කම ගීත ගැන කතා කරවද ඉන්න ඔබ දන්නවද හොඳ ගීතයකටත් හොඳ හදවතකටත් මිනිසුන් අතර රැඳිලා ඉන්න පුළුවන් ඉඩ ප්‍රමාණය අසීමිතයි කියලා. ඔබ විශ්වාස කරනව නේද? මොකද අපි අහන ගීත අපි රස විඳපු ගීත හැමදාමත් අපිට මතක තියෙනවා. ඒ වගේම තමයි මේ ගීත මිනිසුන් අතරට යෑමේ දුර ප්‍රමාණය අසීමිතයි. ඔබට එහෙම කියද්දී අද තරුව කවුද කියලා ඔබට දැන් හොඳටම වැටහිලා ඇති. 70 දශකයේ දීප්තිමත්ම තාරකාවිය ඇයයි කිව්වොත් මම නිවැරදි. ලාංකිකා පෙරේරා. ඔබට ඒ රුව හඬ මතකයි නේද? බලන්නකෝ මේ ඉන්නේ ඇය. අයවන් ඔබට. අයවන්. මං හිතන්නේ වසර කීයක්ද දැන් කලාවේ? මම ඇත්තට Golden Chimes කණ්ඩායමට එකතු වුණේ 1971. දැන් අවුරුදු 46ක් ආඩම්බරෙන් කියන්න පුළුවන්. මොකද කලාවේ මේ ලංකිකා මහත්මිය මෙච්චර කාලයක් මේ කලාවේ ස්ථාවරත්වයක් ගොඩනගාගෙන ඉන්න එක හරිම අසීරු කාරණාවක්. ඔව් ඇත්තට කියන මම ඒ කියන්නේ කණ්ඩායමේ එක දිගටම රැඳිලා හිටපු කෙනෙක් ගායිකාවක්. ඒ කියන්නේ කවදාවත් මැදින් නැවතිලා එහෙම නැහැ. එක දිගටම මේ සංගීත ක්ෂේත්‍රයේ එකඟුරු අපේ කණ්ඩායමත් එක්කම ගායනා කරමින් හිටපු අතර කියන නිත්‍ය ගායිකාව මම. ඉතින් හිතනකොට ගොඩාක් සන්තෝෂයි. මොකද මෙච්චර කියන දශක 4මාරක් විතර වෙනවා. නමුත් තාමත් අපිට ආදරය කරන අය ගොඩක් ඉන්නවා. අපේ ගීත තාමත් හුඟක් අය රස විඳිනවා. ඉතින් එහෙම කල්පනා කරනකොට ගොඩක් සන්තෝෂයි. 70 දශකයේ ඔය කියපු විදියට දැන් ඔබේ ගීත සම්ප්‍රදාය මේ හරි වෙනස් වුණාට මේ කණ්ඩායම් සංගීතයත් එක්ක තමයි කරලියට එන්නේ. කණ්ඩායම් සංගීතයත් එක්ක බැඳුණු හරි අපූර්ව අත්දැකීම් සහ රස කතාත් තියෙනවා. අපි ඒ ගැනත් පස්සට කතා කරමු. ඒත් එක්කම ඔබේ වකවානුවේ හිටපු ශිල්පීන් ගැනත් අපි මතක් කරමු. දැන් මගේ අපේ වකවානුවේ හිටින් රාණි පෙරේරා ගායිකාව Moonstone ගායක කණ්ඩායමත් එක්ක ගායනා කරේ. නමුත් ඒ වැඩි කලක් මුන්ස්ටෝන්ස් කණ්ඩායමේ හිටියේ නෑ. ඇගේම කියලා වෙනම ඒ කියන්නේ three sisters කියලා කණ්ඩායමක් බිහි කරගත්තා. එතකොට තව වෙන ක්‍රිස්ටින් ගුණවර්ධන ලාසිලනියන්ස් කියන එම කණ්ඩායමේ ඇත් මම හිතන්නේ ගීත කීපයක්. නමුත් මම වගේ නිත්‍ය ගායිකාවක් ලෙස මෙච්චර කල් එහෙම කවුරුත් ඉඳලා නැහැ. තව ඒ කාලේ තව හිටියා මානෙලා ජෝසෆ් ડોක්ටර් මානෙලා ජෝසෆ් වගේ හොඳම යාළුවෙක් වින්ස්ලෝ 6 කියලා. ඒගොල්ලන්ගේ කියන්නේ සහෝදරයෝ 5යි සහෝදරයයි. සහෝදරයා වින්ස්ලෝ නිසා තමයි වින්ස්ලෝ 6 කියන්නේ. ඒ වගේ ඒ කාලේ ගොඩක් ඒ කියන්නේ අපේ වගේ කණ්ඩායම් වල ගායිකාව වැඩි හිටියේ නැහැ ඇත්තටම. අර ඒ සමහරක් අය එනවා ඒ කියන්නේ තැටිගත කිරීමට ඒ ගීතයට පමණක් ඇවිල්ලා යන අය එහෙම හිටියා. නමුත් මම වගේ ස්ටේජ් එකට ගිහිල්ලා කණ්ඩායමත් එක්ක මෙච්චර කල් මෙහෙම එන විදියට එහෙම ගායිකාවන් වැඩි අතලොස්සේ. දැන් ඔය මම කීපු ටික දෙනත් හිටියා කණ්ඩායම් වලට එනවා ගීත ගායනා කරනවා. වැඩි කල් හිටියේ නැහැ. ඉන්ද්‍රාණිලන් කොහමද ඒගොල්ලන්ගේම කණ්ඩායමක් හදාගත්තා. එහෙම ගියා වින්සු 6 ටික කලක් ඒගොල්ලන් කණ්ඩායම අරගෙන ගියා. ගායිකාවන් හැටියට අපේ කාලේ ඇත්තට මට මතක් වෙන්නේ ඒ අය තමයි. ඊට පස්සේ ඇත්තට වෙන මේ ශෛලියේ ගායනා කරන ගායිකාව හුඟක් බිහි වුණා. නමුත් කණ්ඩායමකුත් එක්ක නෙමෙයි. ඒ තනියම. දැන් මම අතර කණ්ඩායමත් එක්කම හැමදාම හිටියේ. ඉතින් වෙන අපේ ශෛලියේ ගායනා කරන අය තමයි මේ තමයි ශාමි ෆොන්සේකා. ඒත් ගායනා කරන්නේ ගොඩක්ම අපේ වගේ නිර්මාණ. ඔය කාලවකවානුව වෙනකොට මේ ඉංග්‍රීසි ගීතත් කණ්ඩායම් සංගීතය හරහා දැන් ඉංග්‍රීසි බටහිර ගීත කියන්නේ මේ ශ්‍රී ලාංකීය අර සංගීත සම්ප්‍රදායට අනුගත වෙලා හිටපු පිරිසට ටිකක් ආධුනික මේ ගීත ශෛලියක්. නමුත් ඉංග්‍රීසි ගීත රස විඳින්න මේ ප්‍රේක්ෂකයව පෙළඹුවෙත් ඔබ ඇතුළු ඒ පිරිස හෝ දැන් අතර අපි කණ්ඩායමේ වුණා. දැන් අපි ඒ කියන්නේ මේ විවාහ මංගල උත්සව වලට ගියාම අනිවාර්යයෙන්ම අපිට බටහිර ගීත ගායනා කරන්න සිද්ධ වෙනවා. මොකද අපි ඒ කියන්නේ කොච්චර සිංහල ගීත ගායනා කරත් අර වගේ ස්ථානයකදී අපිට බටහිර ගීත ගායනා කරන්න. ඉතින් මම තාමත් බටහිර ගීත ගායනා කරනවා. අපි ඒ කියන්නේ ඩාන්සර්ස් වගේ අපි ප්ලේ කරනවා. ඒ වගේ ස්ථානවල අපිට අනිවාර්යෙන් බටහිර ගීත ගායනා කරන්න වෙනවා. ඉතින් අපේ ශෛලිය මේ දෙකටම මැද වෙච්ච ශෛලියක් තමයි. නමුත් මම ඉන්නේ හැම ගක් අය මේ ශෛලිය රස විඳිනවා ඇත්තට. ඉතින් ඒ ගැන ගොඩක් සන්තෝෂයි. දැන් අද දැන් මාධ්‍ය දිනුවත් එක්ක Facebook හරහා අපිට පේනවා මේ ගීත වලට කොච්චර අය ඇලුම් කරනවද කියන එක. ඉතින් එහෙම දකින්නකොට හරි සතුටක්. මෙච්චර කාල ගිහිල්ලා දශක 4මාරක කාලයක් ගිහිල්ලා මේ ගීත වලට තාමත් ඒ කියන්නේ හුඟක් අය ආසයි කියනක අපිට සතුටක් ඇත්තටම. ඔබේ අර ගීතයක් තියෙනවා කිමදනාවේ අයිනාවේ ගීතය, මගේ මුල කැටි පුතුනේ අඳුරට බැන බැන ඉන්න එපා කියන ගීතය. එතකොට තව මමයි ක්ලරන්ස් වේ ගායනා කර ගීතේ මලයි වැලයි කියලා, අනිල් එක මං ගායනා කර සඳයි තරුයි කියලා. ඉතින් මේ වගේ දැන් ඒ කාලේ ඇත්තට ගොඩක් දැන් මේ ගායිකාව ෆීමේල් වෝකලිස්ට් කියන කෙනා සම්පූර්ණ සින්දුකට හැම වෙලේම අර වගේ ඒ කියන්නේ ඩුවට්ස් තමයි ගියේ. ඉතින් පස්සේ තමයි අපි වෙන වෙනම ගායනා කරේ ගොඩක් ගීත. දැන් මම ඊට පස්සේ ගීත කීපයක් ගායනා කරා. මගේ ගීත ගොඩාක් තියෙනවා තව. නමුත් ඒ කොච්චර ගීත කරත් කොහේ ගියත් තාම කියන්නේ ජනප්‍රිය ගීත 2 3 4 විතරක් තියෙනවා. ඕට්කම කියන්නේ කියලා තමයි කියන්නේ. නමුත් ගීත බම් ගොඩක් කරලා තියෙනවා. නමුත් ඉතින් අපිට කැමති අපේ ෆෑන්ස් ලා ඉන්නනේ, ඒගොල්ලෝ කැමති අපේ හැම ගීතයක් ගැනම දන්නවා ඒගොල්ලෝ. නමුත් කොහේ හරි දැන් අපි මොකක් හරි වැඩසටහනකට ගියාම හැමදාම කියන්නේ කිමදනාවේ කියන්න, අඳුරට බැන බැන කියන්න, ඒ වගේ ඒගොල්ලෝ කැමති ඒ ගීත තියෙනවා එහෙම. මම හිතන්නේ 70 දශකයේ ශිල්පිනියන් අතරින් තවමත් කලාවේ රැඳිලා ඉන්නේ ඔබ සහ ඉන්ද්‍රාණි පෙරේරා මහත්මිය. ඔව් ඇත්තෙන්ම. දැන් මම ඇත්තට මම කිව්වේ දැන් තාම අපේ කණ්ඩායම තියෙනවා. දැන් ගොඩක් කණ්ඩායම් දැන් නැහැ. කතාව හරි අපූර්වයි. දැන් වසර ගණනාව වසර 46ක් මේ කණ්ඩායම 47ක්. කණ්ඩායම 1970 තමයි ආරම්භ කරේ. නමුත් ගීත තැටිගත කරන්න ගත්තේ 71. ඉතින් දැන් ඇත්තට කියනනම් අපේ කණ්ඩායමට 47ක් වෙනවා. මම එකතු වෙලා 46ක් වෙනවා. ඉතින් එක දිගට මෙහෙම කණ්ඩායමක් තුල රැඳිලා ඉන්නවා කියන එක ලේසි පහසු දෙයක් නෙමෙයි. කණ්ඩායමක් මෙච්චර කලක් අරන් එදා හිටපු අය අද නැහැ. දැන් මගේ හස්බන්ඩ් ශානක තමයි එදා ඔහු මූන්ස්ටෝන් ඉඳන් හිටපු කෙනා. ඔහු තමයි තාම කණ්ඩායම අරගෙන යන්නේ. නමුත් අනිත් අය අලුත් විටින් විට එක අමාරු වෙලා එහෙම වෙනවා. නමුත් මේ කණ්ඩායම නොනැවතී අපි මෙච්චර කල් අරන් එන්න අපිට ලැබෙන එක ගැන ලොකු භාගයක් ඒක ඇත්තට. මම හිතන්නේ වාර්තාගත කාරණාවක්. ඉතිහාසයේ වසර 47ක් එකම සංගීත කණ්ඩායමක් එහෙම මම හිතන්නේ අපිත් එක්කම තමයි ටිකක් සමගාමීව ජිප්සීස් කණ්ඩායම ඉන්නේ. 46ක් විතර වගේ ඇති ඒගොල්ලොත්. මම හිතන්නේ ඔය 71 72 වගේ තමයි ඒගොල්ලොත් ආවේ. නමුත් මම හිතන්නේ දැන් අපි වගේ මෙච්චර කණ්ඩායමක් නැකෝ ගායිකාවක් හැටියට නම් එකම කණ්ඩායමක එක දිගට මෙහෙම හිටපු කෙනෙක් මම නම් දන්නේ නැහැ. ලංකාවේ කිසි කෙනෙක් නැහැ. ඉතින් ඒ අනිත් එක මම ඒක රැකියාවකුත් කරා. මම ලංකා බැංකුවේ සේවය කරා කළමනාකාරණියක් හැටියට. ඉතින් ඒකත් කරගෙන මේවත් කරගන්න මට කියන්නේ අද වෙනතුරු දැන් කොහොම හරි තාමත් කරගෙන යනවා. දැන් අත රැකියාව කරන්නේ නැහැ. දැන් මං අයින් වෙලා ඉන්නේ. නමුත් මේ හැම දෙයක්ම ඒ කියන්නේ සැලසුම් කරගෙන යන්න මට පුළුවන්කම ලැබීම ගැන අද හිතනකොට හරි සතුටුයි. මේ ලාංකික මහත්මිය දැන් අපේ මැදිරියට හැමදාමත් තරු පායනවා. විශේෂයෙන්ම අපි මතක් කළ යුතුයි 70 දශකයේ ප්‍රවීණ ශිල්පිනියන් අපි කැඳවාගෙන එනවා. මේ ශිල්පීන්ගේ දකින විශේෂත්වය තමයි ඔවුන් දැන් තවමත් හොඳ ස්ථාවරත්වයක් ගොඩනගාගෙන ඉන්නවා කලාව පැත්තේ. නමුත් ඔවුන් උගත්කමින් ඉතා ඉහළ තලයක ඉන්නවා සහ හොඳ රැකියාවල් කරපු උදවිය. අන්න ඒක නිසාද මේ අවබෝධයෙන් යුතුව මේ ගමන මෙච්චර දුර එන්න සියලුම ශිල්පීන්ට හැකියාව ලැබෙන්නේ. මම හිතන්නේ මට ඇත්තට කියන ලංකා බැංකුවේ මගේ රැකියාවත් ගොඩක් බලපාන්න ඇති. මොකද මේ පැත්තේ මොකද මම බැංකුව පැත්තෙනුත් මම තව විභාග කරලා මම උසස් තලයට ගිය කෙනෙක්. සංගීතයේම කියලා බලාගෙන හිටින සංගීතයත් එක්ක කරා. ඒ අරින්න මම ඇත්තට කිතුණුවේ කිති මම දේවස්ථානෙත් ගොඩක් දේවල් සේවය කරනවා. මම ඉරුදුන පාසලේ පුංචිම දරුවන්ට ගුරුතුමියක් හැටියටත් මම සේවය කරනවා. ඉතින් මේ වගේ මම ගොඩක් තාමත් සේවය කරනවා. දැන් මේ පන්තියට කියන සංගීති හමුව කියලා ඒක ආරම්භ කරලා දැන් අවුරුදු 37ක් වෙනවා. දැන් මේ පන්තියේ ඉන්නේ හිටපු ළමයින්ගේ ළමයි. ඉතින් මට හරි සන්තෝෂයි මොකද දැන් අර හිටපු ළමයින්ගේ ළමයි 3 දෙනෙක් විතර දැන් මට උගන්වන්න මට උදව් කරන්න ටීචර්ස්ලා හැටියට ඉන්නවා. ඉතින් එහෙම බලනකොට ඉතින් ඇත්තට මම මේ දේ සීලුම දේ සමබරව අරගෙන ආවත් කියන්නේ මට ඇත්තට කියන පුතුන් දෙදෙනෙක් හිටියේ. දැන් ඔවුන් දෙදෙනාම විවාහ වෙලා උන්ටත් දරුවන් ඉන්නවා. නමුත් ඒගොල්ලන්ගේ රාජකාරීත් එක්ක ඇත්තටම අවක් හැටියට බිරිඳක් හැටියට ගායිකාවක් හැටියට ගුරුවරියක් හැටියට බැංකු නිලධාරිණියක් හැටියට මේ සීලුම් කටයුතු මට කරන්න ලැබීම ගැන අද හිතනකොට ඉතින් සන්තෝෂයි. ඇත්තට මම හිතනවා ඒක නම් දේව කරුණාව වෙන්න ඕන. දේව කරුණාව තමයි නැත්තම් මෙහෙම ගමනක් එන්න අමාරුයි. අනිවාර්යෙන් ඒ සියලුම දේවල් එක බැහැනේ නේද? ස්ථාවරත්වයක් ගොඩනගා ගන්න. ඒත් එක්කම දැන් තවත් දෙයක් මට හිතනවා ඔබත් එක්ක මේ ඔබ හරි අපූර්වට මේ සුන්දරව මේ කතා බහ මාත් එක්ක කරනවා. ඒත් එක්කම මට හිතන දේ තමයි 70 දශකයේ ශිල්පීන් මොනතරම් සුන්දර හදවතේ රායද කියලා. මොකද ඒ දැන් හරිම නිහතමානී. ඔබ ඇතුළු අපේ මැදිරියට පායන තරු සියලුම දෙනා හරිම සුන්දරයි, හරි අවංකයි. දැන් වර්තමානයේ කනගාටුවක් තියෙනවා මේ ශිල්පීන්ගෙන් එක සින්දුවක් දෙකක් ජනප්‍රිය වුණ ගමන් වුණ තරු කියලා සාමාන්‍ය මිනිස්සුත් එක්ක ගැටෙන්න උත්සාහ කරන්නේ එහෙම නැහැ. නමුත් ඔබ ඊට හාත්පසින් වෙනස් කාන්තාවක්. ඇත්තටම මොකද අපි ජනප්‍රිය වෙනවයි කියන්නේ අපේ ප්‍රේක්ෂකයෝ නිසා ජනප්‍රිය වෙන්නේ නැත්නම් වෙන කිසි දෙයක් නිසා නෙමෙයි. අපේ ගීතවලට ඇලුම් කරන අය අපිට ආදරේ නිසා තමයි අපි ජනප්‍රිය වෙන්නේ. ජනප්‍රිය වෙනකොට අපි ඔවුන් එක්ක හිටියේ නැත්නම් අපිට මම හිතන්නේ ඒ අහංකාරකම කියන එක ජීවිතේ කවදාවත් තියාගන්න එක හොඳ නැහැ. තමන්ගේ පෞද්ගලික ජීවිතේට හරිය තමන් තුළ තියෙන නිහතමානිකම නම් ඒක නැතුව නම් කවදාවත් මම හිතන්නේ සාර්ථක ජීවිතයක් ගත කරන්න හම්බෙන්නේ නැහැ මොන දේ වුණත්. එහෙම අහංකාර වුණොත් වෙන්නේ අපිව මිනිස්සු පිළිකුල් කරනවා. කැමති නැහැ. අපිට මූන්ට කිව්වේ නැති වුණාට අපිටම ඇහෙනවා. ඉතින් අනිත් අය වෙන වෙන අය ගැන කතා කරන්න ඇති. අයියෝ මේගොල්ලෝ මෙහෙමයි අරමයි ආඩම්බරයි. ඉතින් මට නම් තේරෙන්නේ මට හොඳ නිදර්ශනයක් දුන්නා කි මම ඇත්තට ලෙබනන් වලට අපි ගියා මේ ෂෝස් 4කට. ඒ ගිය වෙලාවේ ෂෝ එක ඉවරලා අපි කොමරි ස්ටේජ් එකෙන් බැහැලා පොඩි ඉන්ටර්වල් එකක් තිබුණා. ගොඩාක් ඉතින් එහෙ ඉන්නේ ඇත්තට අපේ ශ්‍රී ලාංකික එක නිවෙස්වල වැඩ කරන සේවිකාවන් ඉන්නේ. ඉතින් මේගොල්ලෝ දුවගෙන ඇවිල්ලා ළඟට එන්න බයයි. මගෙන් ඇහුවා මිස් පින්තූරයක් ගන්න පුළුවන්. මං කිව්වා එන්න කියලා. ඊට පස්සේ කනා නේ මිස් එහෙම කිව්වට වෙන අය එහෙම නෑ. ඉවරෙච්ච ගමන් බස් එකේ නැගලා ඉන්නවා. ඉතින් එහෙම කියලා කිව්වා මිස් කොච්. ඉතින් මම කල්පනා කරේ අපි ඒ අයත් එක්ක ගැටුණා කියන්නේ ඒගොල්ලන්ට සතුටක් ඒක. ඉතින් අපිට ඕකෙන් වෙන මොන අපි ඒගොල්ලන්ගෙන් අයත් වෙලා හිටියයි කියන එක මම නම් ඒකට කොහොමවත් කැමති නැහැ. ඉතින් මගේ ඒක නෑගේ කොහොමදත් මං මගේ රැකියාව තුළ මම ඒ කියන්නේ කලමනාකාරිනියක් වෙලා හිටියා කියලා මගේ තිබුණෙත් නෑ කවදාකවත් මේ මහංකාරකමක්වත්. මාත් එක්ක වැඩ කරු මගේ යටතේ වැඩ කරු හැම කෙනෙක්ම මට ආදරේ. මං ඒගොල්ලන්ට බොහොම ඒ කියන්නේ සෙනෙහසින් තමයි මං මගේ රාජකාරී කරේ. එතකොට ඒගොල්ලෝ මටත් ආදරේ මට ඒ කියන්නේ සපෝට් කරනවා නේ මට උදව් කරනවා. ඉතින් ඒ වගේ කොහොමත් කාන්තාවක් හැටියට ජීවිතේ මම හිතන්නේ මේ අහංකාරකම කියන එක නම් තියෙනකට නම් මම කැමති නෑ. ඇත්තටම තමන්ගේ යම් කිසි පෞරුෂත්වයක් තියෙන්න ඕන. ඒ වුණාට අර දැන් අපි ජනප්‍රිය වුණයි කියලා ඒක ඔළුවට අරගෙන එහෙම ඉන්න එක නම් මම එච්චර සම්මත කරන්නේ නෑ. අනිවාර්යෙන් ලංකික මහත්මිය දැන් මේ ඔබ ඔය කියන කතාවත් එක්ක මට හිතෙන දේ තමයි ප්‍රේක්ෂකීන්ට මොන දේවල් මොන තරම් සාර්ථක නිර්මාණ මේ කලාකරුවන් ලැබලා දුන්නත් ඒව රස විඳින ප්‍රේක්ෂකීන් අනිවාර්යෙන් ඔවුන්ගේ පෞද්ගලික ගතිපැවතුම් වලටත් ආදරය කරනවා. නිර්මාණයකට විතරක් නෙමෙයි ආදරය කරන්නේ. ඉතින් හැම කෙනෙක්ම දැන් අපි දිහා බලනවා අපේ කොහොමද ජීවිතේ, අපි කොහොමද ඇසිරෙන්නේ, අපි කොහොමද කතා බහ කරන්නේ, අපි කොහොමද ඒගොල්ලන්ගේ ආශ්‍රය කරන කියන එක මේක හැම කෙනෙක්ම බලනවා. මොකද අපිට කැමති නේද? ඉතින් ඒ වෙලාවට අපි ඒගොල්ලන් එක හොඳට සුහදව හිටියොත් තමයි ඒගොල්ලෝ මේ අපි ගැන අපිත් ගැන හොඳින් කතා කරලා අපිට ආදරය වෙන්නේ. ඉතින් මම හිතන්නේ ඇත්තට කලාකාරණියක් හැටියට කලාකරුවෙක් හැටියට ඒක අපි තුළ මම හිතන්නේ ප්‍රගුණ කරගන්න ඕන දෙයක්. තවත් මේ ඔබේ වකවානුවේ ශිල්පීන්ගේ විශේෂත්වයක් මම දකිනවා. මේක පෞද්ගලිකව මම ගොඩක් ආදරය කරන සහ ගරු කරන මේ හැඟීමක්. දැන් ඔබ ඇතුළු ඒ කණ්ඩායම් සංගීතයේ දැන් සාමාන්‍ය කලාකරුවන් තව කෙනෙක් හොඳ නිර්මාණයක් කරද්දී පොඩි දැන් වර්තමානයේ ගත්තොත් පොඩි කකුලෙන් ඇදිලි එහෙම මේ කෙනෙහිලිකම් කරනවානේ. නමුත් 70 දශකයේ කියන්නේ මේ අන්තර් සම්බන්ධතාවය ඉතාමත් අපූර්වවට කලාකරුවන් තුළ තියෙනවා. කණ්ඩායම් සංගීතයේදී මම හිතන්නේ වැදගත්ම කාරණාව තමයි මේ සහයෝගීතාවය නේද? අතට කණ්ඩායමක් කියන්නේ සහයෝගයෙන් වැඩ කරන එකනේ. කණ්ඩායමක් කියන්නේ 4-5 දෙනෙක් අදහස් 5ක් 6ක් තියෙන කට්ටියක් එකතු වෙලා කරන දෙයක්. ඉතින් ඒ වෙලාවට අපි හැමෝටම ඇහුම්කන් දෙන්න ඕන. ඒගොල්ලන් එක සහයෝගයෙන් වැඩ කරන්න ඕන. ඒ වගේම තමයි ඇත්තට 70 දශකයේ අපි සංගීත සංදර්ශන වලට ගියාම හරිම සුන්දරයි. අද වගේ නෙමෙයි. ඒ හැම කෙනෙක්ම සහෝදරත්වයෙන් අපි ගොඩක්ලාට පිට ඒ කියන්නේ පිට පළාත් වලට සංගීත ප්‍රසංග වලට යනකොට එක වාහනයක එක බස් එකක තමයි යන්නේ. ඉතින් පුදුම සහෝදරත්වයක් පුදුම ඒ කියන්නේ මිත්‍රත්වයක් අපි තුල තිබුණේ. එහෙම අද වගේ ගිහලා නම්බර ගන්නයි ඔය දේවල් තිබුණේ නැහැ. එකට ලස්සනට යනවා විනෝද වෙලා ඇතුලේ බස් එකේ ඇතුලේ හොඳට විනෝද වෙවි යනවා. එකට ගිහලා මේ එම ප්‍රසංගයට සහභාගී වෙලා ඉතාමත් ප්‍රීතියෙන් නැවතත් අපි වෙන ඔය කාලේ එහෙම තමයි තියෙන්නේ. නමුත් ඒක ටිකෙන් ටික ටිකට වෙනස් වෙලා දැන් එක එක වෙනම තනියම සමහරට කවුද ඉන්නේ කියවත් දන්නේ නැහැ. මුත් එදා ගිය කට්ටිය අපි දැන් මම යන වකවානුවේ ඇතර කියනනම් මේ ජෝතිපාලයන් එම්එස් ෆර්නැන්ඩෝ සීටි ෆර්නැන්ඩෝ මේ ඔක්කොම කට්ටිය අපි ඔක්කොම එකට ෆ්‍රෙඩි සිල්වා මේ අපි ඔක්කොම එකට බස් එකේ යන්නේ හරි විනෝදෙන් හරි සහෝදරත්වයෙන්. ඉතින් අද දැන් එහෙම එකක් දකින්න නැත්තේ මොකද අද වෙලාවට තමන්ගේ පෞද්ගලික වාහන වලින් එනවා ටක් කරලා නම්බර අරගන්නවා සින්දු කියනවා යනවා. ඉතින් එතකොට අනිත් අයත් එක්ක ආශ්‍රය කරන්න වෙලාවකුත් නැහැ නේ. නිකන් හලෝ කියන්නත් වෙලාවක් ලැබෙන නැති කාලයක්. නමුත් අපේ කයට කිව්වා වගේ ඇත්තමයි එහෙම හැම කෙනෙක් එක්කම තිබුණ සහෝදරත්වයක් ඒ ළඟේ සින්දු ජනප්‍රිය වුණා නම් අනිත් අය ගොඩක් සතුටු වෙනවා. ඒවා ගැන හොයලා බලනවා. නමුත් අද කනකාටුවේ මේ දේවල් ගොඩක් මම හිතන්නේ ගිලිහිලා කිව්වොත් අනිවාර්යයෙන්. දැන් එහෙම මේ ආශ්‍රය කරද්දී එකිනෙකාගේ සහයෝගය ලැබෙද්දී ඉගෙන ගන්නත් දේවල් ගොඩක් තියෙනවානේ. නිර්මාණ වලට පවා ඒවා මේ සම්බන්ධ කරගැනීමේ හැකියාව තියෙනවා. අනිවාර්යයෙන් මේක තියෙනවා. මොකද අපි දැන් ඒගොල්ලන්ගේ ගීත අපි රස විඳිනවා වගේ මේගොල්ලෝ අපේ ගීත රස විඳිනවා. සමහර වෙලාවට දැන් ඒ කාලේ දැන් අතර කියන ක්ලැරන්ස් විජේවර්ධනයන් ඉන්න කාලේ හුඟක් අය ඔහුට කියලා නිර්මාණ කරගත්තා. මොකද මේ ගීත වලට ඇලුම් කරන අය ඊට පස්සේ ඔහුට කියලා ඔහු නිර්මාණ කරලා දීපු අය ගොඩක් තියෙනවා. හුඟක් අයගේ ඔහු කරපු නිර්මාණ හුඟක් ජනප්‍රියයි. ඔහු ගොඩක් ගායක ගායිකාවන්ට ගීත නිර්මාණය කරා. ඊටම ජනප්‍රිය වුණා. ඉතින් ඒ වගේ අර හිට්වල කහටවල් කුහකකම් ඕවත් තිබුණේ නෑ ඇත්තටම. ඉතින් ඒක තමයි වෙන්න ඕන අපි එක ක්ෂේත්‍රයේ ඉන්න කලාකරුවන් හැටියට එකමුතු කමෙන් සහෝදරත්වයෙන් ඉන්න එක තමයි වටින්නේ. මං හිතන්නේ මොන ආගමේ වුණත් කියලා තියෙන එක. දැන් මට නම් මං පුංචි කාලේ දැන් මම ඇත්තට ඉරුදුන පාසලට ගිහලා ගුරුවරයෙක් වෙලා දැන් මම හැම වෙලේම කල්පනා කරන දෙවියන් වහන්සේගේ කැමැත්ත මගේ ජීවිතය තුළින් අනිත් අයට ඉෂ්ට කරන්න තමයි මගේ තියෙන එකම පරමාර්ථය. මොකද අපිට අහංකාර වෙන්න අවශ්‍යයක් නැහැ. තව කාට හරි උදව් වෙන්න ඕන නම් ඒකත් කරගෙන වැඩි කලක් මේ ලෝකේ අපි ජීවත් වෙන්නේ නැහැ නේද? මේ ඉන්න ටිකේ අපි සතුටින් සමාදානෙන් ප්‍රීතියෙන් හිටියනම් ඒක තමයි උතුම්ම දේ. ඒ කාරණාව අවබෝධ කර ගැනීම අනිවාර්යෙන් කලාකරුවෙකු කළ යුතුම දෙයක්. ඔව්. ඇත්තට කියනගේ ඒ පරණ ගායක ගායිකයන් ගැන හිතනකොට සතුටුයි. ඒ අය අර කිව්වාගේ නිහතමානී තාමත් එහෙම දැක්කම අපිට සතුටුයි. දැන් මේ ළඟදී තිබුණා 70 දශකයේ ප්‍රසංගයක් බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඉතින් මේ කට්ටිය ඔක්කොම එකතු වෙලා එක වේදිකාවේ ගායනා කරනකොට අපිට පරණය මතක් වෙනවා. තාමත් ඒ අර සතුට සහෝදරත්වය තාම තියෙන. ඉතින් ඇත්තට එම් බලනකොට ඉතින් හරි සුන්දරයි. අනිවාර්යෙන් මේ මම කැමති ඔබෙන් ඉල්ලීමක් කරන්න. හිමදනාවේ ගීතෙන් පද 4ක් ගායනා කරපත. කරමු නේද? කිමදනාවේ ඇයි නාවේ තරහවේ කවුද කීවේ බොරු කීවේ මගේ දයා පෙරනුවේ ඇයි වූයේ ಅದುವಾಗೆ ಕಿಮದ ನಾವೇ ಏ ನಾವೇ ಅದುಯ. ඉතාමත් ලස්සනයි. මේ සංගීතය නැතුව ගීත ගායනා කරන්න වර්තමානයේ ආයට පුළුවන්ද? ඔබ ඔප්පු කරලා පෙන්නවා සංගීතය කියන්නේ මේ අපිට ලැබෙන මේ උත්තේජනයක් විතරයි. නමුත් ගීතයක තිබිය යුතු ගීතවත් බව හඬින්ම ලබා ගන්න පුළුවන් නේ? ඔව් මට නම් ඉතින් ඇත්තට සංගීතයේ තිබුණත් නැත්තත් සංගීතයේ තිබුණු තිටියක් ඒක පොඩ වර්ණවත් වෙනවා. එහෙම නැති වුණොත් ඉතින් අපිට ගායනා කරන්න පුළුවන් වෙන්න ඕන. අනිවාර්යයෙන්. මොකද මේ සංගීතය නැහැ කියලා ඔබේ ඔය දැන් ගායනා කරපු සජීවී ගායනයේදී ගීතයට කිසිම හානියක් උනේ නැහැ. හානියක් කළේ නැහැ ඔබ. ඒක තමයි. ඒක තියෙන්න ඕන. අනිවාර්යයෙන්. අපිට තව බොහෝ දේවල් කතා කරන්න තිබෙනවා. මේ ආදරණීය කලා ශිල්පිනියත් එක්ක අපි අපේ මැදිරියට අද පායලා තියෙන තරුව තමයි ලංකිකා පෙරේරා. ඔබ ආදරය කරන ප්‍රවීණ ගායන ශිල්පිනියක්. අපි ඊට කලින් සූදානම් වෙන්නේ කෙටි විරාමයක් ලබා ගන්න. විරාමෙන් අනතුරුව නැවතත් එකතු වෙමු ආදරණීය තරුවේ. අපි කෙටි විරාමයක් ලබා ගත්තා. විරාමෙන් පස්සෙත් අපි බොහෝ දේවල් කතා කරන්න සූදානම්. බොහොම සොඳුරු ඉසව් හොයාගෙන අපි යන්න සූදානම්. මොකද මේ ගීතවල සරල බවත් එක්ක ඒ ගීත හැදුණු අපූර්ව කතන්දර ගොඩක් තියෙනවා. ඒ කතන්දරත් අපි ලංකිකා පෙරේරා මහත්මියගෙන් අහන්න සූදානම්. මොකද ඇයට ඒ පිළිබඳව සොඳුරු මතකයන් රාශියක් ඇති අපි ඒ බව දන්නවා. දැන් ඔබ කලාවට එන්නේ අවතීර්ණ වෙන්නේ මූන්ස්ටෝන් සංගීත කණ්ඩායමත් එක්ක. ඔබේ පළමු සංගීත කණ්ඩායම. ඊට කලින් ඔබ කලාව තෝරගන්නේ ඇයි? නෑ මගේ පළවෙනි කණ්ඩායම මූන්ස්ටෝන්ස් නෙමෙයි ශානක මගේ يعني ස්වාමි පුරුෂයා ඔහු තමයි මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ හිටියේ. ඔහු ක්ලැරන්ස් ඇනස්ලි ඔවුන් මූන්ස්ටෝන්ස් කණ්ඩායමේ ඉඳලා තමයි ඊට පස්සේ ශානකයි يعني ක්ලැරන්ස්යි තමයි අතර මේ කණ්ඩායම ආරම්භ කළේ Golden Chimes කණ්ඩායම. ඒතර කියනවා 1970 දැන් එතකොට ශානක මූන්ස්ටෝන්ස් කණ්ඩායමෙන් අයින් වුණා. මගේ අයියාත් හිටියත් ඌ තමයි ඩ්‍රම්ස් වාදකයා විජිත්. ඔහුත් අයින් වෙලා ඉන්න කාලේ කොමඩි ක්ලැරන්ස්ුත් දැන් මූන්ස්ටෝන්ස් කණ්ඩායමෙන් අයින් වෙලා ඉන්න කාලේ ශානක මුරටුවේ අපේ එකෙන් දේවස්ථානයේ ෂෝ එකක් ඕගනයිස් කරා. ඉතින් ඔහු කල්පනා කරා ගිල ක්ලැරන්ස්ට ආරාධනා කරන්න මේ ෂෝ එකට අපි ප්ලේ කරමුද කියලා. ඉතින් ක්ලැරන්ස්ට ආරාධනා කළා. මොහු කැමති වෙලා ආවා ෂෝ එකට. නමක් තිබුණෙත් නැහැ. Breakaways from the Moonstones කියලා තමයි ෂෝ එකට ඉදිරිපත් වුණේ. ඊට පස්සේ ඒකෙන් ගොඩක් ඒකෙන් ජනප්‍රියත්වයට පත් වුණා එදා ෂෝ එකේ. ඊට පස්සේ ශානක ඇහුවා ක්ලැරන්ස්ගෙන් අපි කණ්ඩායම ආරම්භ කරමුද කියලා. ඔය වකවානුව වෙනකොට ඔබත් සංගීත කණ්ඩායමත් මම සංගීතයට එකතුලා නැහැ. මමත් සංගීතයට කැමතියි. දැන් ඉතින් මොකද ශානක ඉන්න නිසා මම ඒතර විවාහ වෙන්න බොහොම ළඟට එන්ගේජ් වෙලා හිටියේ. ඊට පස්සේ ගොමාරි 1970 වෙනකොට තමයි ඔය ෂෝ එක කරේ. ඊපස්සේ ක්ලැරන්ස්ුත් ශානකගේ ආරාධනාව පිළිගත්තා. ඕකවා හරි අපි එහෙනම් කණ්ඩායමක් ආරම්භ කරමු කියලා. පොද අයියාත් ඉන්නවනේ විජිත්ත් ඉන්නවා. ඒගොල්ලෝ ලීඩ් গিitarist තමයි බැරි වුණේ. ශානකේ කලින් බෑන්ඩ් එකක් තිබුණා බීකන්ස් කියලා. ඒකේ ලීඩ් গিitarist තමයි එදා ෂෝ එකට ගැහුවේ. නමුත් ඊට පස්සේ කොමඩ ඩික්සන් ගුණරත්නව හොයාගෙන ආවා ක්ලැරන්ස්. ඒ අනුව තමයි Golden Chimes කණ්ඩායම ඇති කරේ. ඒ ඇති වෙලා ක්ලැරන්ස් කොමාරි නැවතිලා හිටියේ අපේ ගෙදර අයියාත් එක්ක. මේ වකවානුවේ දැන් ශානක මාත් එක්ක එන්ගේජ් වෙලා ඌ අපේ ගෙදර එන යනවා. ඉතින් හවසටම ඌ গিitar එක ගහනවා. මම සින්දු කියනවා. මේක ක්ලැරන්ස්ට ඇහුණා. ඉතින් ඇහලා තමයි ක්ලැරන්ස් කිව්වේ අපි කොහෙන්වත් හොයන්න ඕනේ නැණි ගායිකාවක් මේ ගෙදරම ඉන්නවනේ ගායිකාව කියලා තමයි මට ආරාධනා කරේ. ඉතින් ඒ ආරාධනා කරාන් පස්සේ දෙමව්පියෝ ඉතින් එච්චරම සතුටුුන්නේ නැහැ. මම එහෙම කණ්ඩායමක ගායනා කරන්න යනවායි කියන එක. ඉතින් මම එන්ගේජ් වෙලා හිටියේ. නමුත් කොයි එමනම් ඔයා මේ අරුද්දේ වැඩි කරන්න ඕන විවාහ වෙන්න ඕන කියලා කිව්වා. ඉතින් ඒ අනුව මට 71 වසරේදී විවාහ වෙන්න සිද්ධ වුණා. මොකද හැමතැනම සංගීත සංදර්ශන වලටත් යන්න තිබෙන නිසා. ඉතින් මේ විදිහට තමයි මම Golden Chimes කණ්ඩායමට එකතු වුණේ. Golden Chimes කණ්ඩායමේ ආරම්භය ඒකයි. ශානක, ක්ලැරන්ස්, විජිත්, මගේ අයියා විජිත්, ඩික්සන් එක තමයි පටන් ගත්තේ. මම එකතු වුණා. ඊට පස්සේ පසුකාලක තමයි අනිල් එකතු වුණේ. මොකද බටහිර ගීත ගායනා කරන්න කියලා. මොකද මේ වකවාන වෙනකොට අපි බටහිර ගීතත් ගායනා කරන්න අපිට අවශ්‍ය වෙනවා. මොකද අපි විවාහ මංගල උත්සව වලට යනකොට. එතෙක් ඉඳන් 71 ඉඳන් තමයි අපි නොයෙක් ගීත නිර්මාණ කරගෙන ඒවා තැටි ගත කරන්න ගත්තේ 71 වසරේ තමයි. දැන් ඔය කාලවකවානුව වෙදී මේ කණ්ඩායම් සංගීතය කියන්නේ ප්‍රේක්ෂකයාට හරි අලුත් අත්දැකීමක් නේ. කොහොමද ප්‍රේක්ෂකයන් මේවා බාරගත්තේ? අභියෝගයක් උනේ නැද්ද? ඇත්තටම මම ඒක ගැන පොඩ්ඩක් කතා කරන්න ඕන. දැන් ඇත්තට Moonstones ගායක කණ්ඩායමේ Clarenceලා ඇනස්ලා මේ කරන කාලේ ඒගොල්ලෝ කරේ box guitars උයි electric guitars තිබුණා ඒගොල්ලන්ට. box guitars වලින් ඒගොල්ලෝ ගැහුවේ. Shanaka මගේ අයියලාට ඒගොල්ලන්ට තිබුණා beat band එක beacons කියලා. electric guitars, drums එහෙම bass තියෙන. ඉතින් ඒගොල්ලෝ දවසක් විවාහ මංගල උත්සවයකදී ඒගොල්ලෝ play කරනකොට NSC Clarence උයි ආරාධිත කියන හැටියට මෙතනට ඇවිල්ලා හිටියා. ගීත දෙකක් කියන්න ඉල්ලුවම ඉතින් අර බෑන්ඩ් එක මේගොල්ලන්ට බෑක් කරා. ඒ වෙලේ ක්ලරන්ස් හිතුණලු මේ ඉලෙක්ට්‍රික් ගිටාර්ස් ඩ්‍රම්ස් දාලා අපි ගීත තැටිගත කරොත් මේක මීටර අලංකාර වෙයි කියලා ඔහුට අදහසක් පහළ වුණා. ඊට පස්සේ දැන් උන්ට ඕන වුණේ කොහොමද ඩ්‍රම්ස් වාදකයයි බේස් ගිටාරිස්ට් වෙයි. මේ කියන්නේ මගේ අයියා තමයි ඩ්‍රම්ස් වාදකයා හිටියේ, ශානක තමයි බේස් ගිටාරිස්ට් හිටියේ. පස්සේ ඔවුන් ශානකට ආරාධනා කරා. ඉතින් ශානකගේ මේ ඒ බෑන්ඩ් එකේ තියෙන බඩු මුට්ටු ටික අරගෙන තමයි ඒගොල්ලෝ ඊට පස්සේ කළු මාමා කියන රෙකෝඩ් එක කරේ Moonstones කණ්ඩායමේ. ඒක ජනප්‍රිය වුණා. මොකද දැන් ඒ වකවානුවේදී මෙහෙම ඉලෙක්ට්‍රික් ගිටාර්ස් දාලා ඩ්‍රම්ස් දාලා ගීත කරලා තිබුණේ නැහැ කණ්ඩායම් ගීත. නිකන් අර බොක්ස් ගිටාර්ස් වලින්ම තමයි තිබුණේ. මේක දැන් හැමකොටම අමුතුම දෙයක් වුණා. ඉතින් පුදුම විදියට මේක මිනිස්සු වැළඳගත්තා. එතක ඉඳන් ඊට පස්සේ ගොඩක් කණ්ඩායම ඒ ශෛලිය අනුකරණය කරන්න පටන් ගත්තා. දැන් ප්‍රේක්ෂකයන්ට මේක හරි අමුතු අත්දැකීමක් නේ. ඒ ශෛලිය මේට අනුකූලව සංගීත කණ්ඩායම් බොහොමයක් බිහි වුණා. නමුත් ප්‍රේක්ෂකයන් අතරට මේ ගීත යද්දි බටහිර ආරේ ගීත යද්දි බයක් හිතුනේ නැද්ද? මේවා කොහොමද බාරගන්නේ? කොහොම වේවිද? මොකද අර සම්භාව්‍ය සංගීතයේ හුරු වෙලානේ හිටියේ රුක්මනී දේවී ඇතුළු ඒ පිරිස ගායනා කරපු ගීත අහලා මිනිස්සු කොහොම මේව වැළඳගන්නේද කියලා හිතුනේ නැද්ද? ඇතරද මං කිව්ව ශ්‍රී ලංකා ගුවන් විදුලියේ මේ ගීත සිංහල අංශයෙන් මේවා ප්‍රචාරය කරේ නැහැ. ඒගොල්ලෝ සම්පූර්ණයෙන් මේක මේ සංගීතය ප්‍රතික්ෂේප කරා. නමුත් ওই ડોක්ටර් විජයකරයා වගේ අය ඉංග්‍රීසි මාධ්‍යයෙන් මේවා ප්‍රචාරය කරන්න ගත්තා. ජනප්‍රිය වුණා. ජනප්‍රිය වුණායින් පස්සේ ගොඩක් අය ඉල්ලුම වැඩි වුණා සිංහල පැත්තෙත් මේක දාන්න කියලා. ඊට පස්සේ යන්තම් කණ්ඩායම් සංගීතයට පැය කාලක් වගේ සුළු කාලයක් වෙන් කරන්න ගත්තා. නමුත් කොහොම හරි දැන් සංගීත සංදර්ශන වලට අපි යනවා මේ ගීත මිනිසුන්ට ඇහෙනවනේ. ඉතින් ඊට පස්සේ මේකට පුදුම විදියට ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා මේ ගීත වලට මේ ශෛලියට කැමති වෙච්ච. ඒක ඉතින් කවදාවත් නවත්තන්න බැරි නේ. අදටත් ඒ ශෛලිය ඒ නිර්මාණ වලින් ආපු ඒ කියන්නේ බිහි වෙච්ච ගීත අදටත් ජනප්‍රියයි. ඒ ගීත තමයි හුඟක් අය අද ගායනා කරන්නේ. ඉතින් එදා ඒ පටන් ගත්ත ඒ ශෛලිය දැන් අද වෙනකොටත් හැම කෙනෙක්ගේම මම හිතන්නේ හද බැඳගෙන. අර ഘോഷාකාරී සංගීතයත් නෙවෙයි ඒ තිබුණේ හරිය මේ තාම වුණත් ඕන කෙනෙක්ට ඇත්ත රස විඳින්න පුළුවන් ලස්සන ගීත. ඒ කියන්නේ හොඳ නිර්මාණ කියන්නේ මේ පද රචන ගත්තොත් දැන් අපිගේම ගොන් වස්සා කාගේද ගොන් වස්සා කියන එක ගත්තොත් දැන් කතන්දරයක් වගේ තියෙනවානේ. දැන් අපේ Golden Chimes කණ්ඩායම මුහුදු රැල්ල ඔස්සේ ඒවයි හරියම ලස්සන යහන් ඉන්නනේ. ඒ වගේ ඔක්කොම ගීතවල යම් කිසි හරයක් තියෙනවා. දැන් අපිට Golden Chimes කණ්ඩායම ඇතුළේ Clarence පුදුමාකාර නිර්මාණ ශීලී පුද්ගලයෙකු වුණැතිවීම ඇත්තට අපේ මේ ක්ෂේත්‍රයට ලොකු පාඩුවක්. දැන් අපේ විවාහයේදී මම ඌටකෝ අපේ සාමනේ දේවස්ථානයේ ගීතයක් ගායනා කරන අපි අස්සම් කරන්න ගිය වෙලාවට කායක කණ්ඩායම සින්දුවක් කියනවා. ඉතින් මම ඔඩුක විශේෂ ගීතයක් අපිට හදලා දෙන්නකම ඔහු ඩග්ගල හදලා දුන්න රන් සීනු හැඬවි රිදී සීනු හැඬවි ආදරයට මැදිවි දෙහදක් එක්ුණා කියන ගීතය මංගලම් කියන ගීතය ඔහු අපේ විවාහ මංගල උත්සවයේ දේවස්ථානයේ කියන්නේ නිර්මාණය කරපු ගීතය. ඒතර මගේ පුතා අපේ ශානකර අපේ ගෙදරට එන යන කාලේ ඌ හැදුවා රන් මොනරුන් රඟදෙනු දුටුවා නිල් දිය මත. නමුත් ඒක අපිට ගායනා කරන්න හම්බුනේ. ඒක පස්සේ පසු කාලක බින්සෝ 6 කායක කණ්ඩායම කරා. මගේ පුතා හම්බෙච්චලා මම කොහොමද ගීතයක් නිර්මාණය කරන්නකම සිහින පැතුම් බිමනේ කියන ගීතය නිර්මාණය කරේ. මගේ පුතා දිහා බලාගෙන ඉච්චට ඔහු දක්ෂ කෙනෙක්. ඉතින් මේ වගේ ඔහු එක් වෙන අය වෙනුවෙන් අනිත් අයගේ ළමයි වෙනුවෙන් හදපු ගීතත් ගොඩක් තියෙනවා. ඉතින් මේ හැම ගීතයක්ම මම දැන් ජනප්‍රිය වුණා. ඒ වගේම තමයි ඒ කාලේ තිබුණත් කණ්ඩායමලත් ගීතත් ඒ වගේම තමයි. මොකද මේකේ කණ්ඩායමේ තිබුණ අර හාමනි කියන එක පාර්ට්ස් එක්කෙනෙක් නෙමෙයි අනිත් අය තව පාට් එකක් එහෙම මේව එකතු වුණාම සංකලනය වුණාම ඒක අමුතුම එළියට එනකොට ලස්සනයි ඒ ගීතේ ඇහුම්කන් දෙන්න. දැන් ඒක ඒ වෙනකොට ගොඩක් තිබුණේ තනි පුද්ගලයන් ගායනා කරන ගීතනේ. නමුත් දැන් මේකේ වෙනස ආවම ගොඩක් අයට ඒක අමුතු වෙනසක්. ඇත්තට කියනම් බටහිර ආරයට ගිය එකක් තමයි. නමුත් ඒක මිනිස්සු ගොඩක් අය කැමතියි. වෙනස මේ බාරගනිද්දී ගොඩක් වෙලාවට ප්‍රේක්ෂකයන් මේ වෙනසට විරුද්ධ වෙනවා. වෙනස මේ පිළිගන්න කැමති නැහැ. නමුත් ඒ වෙනස හරියට කරපු නිසා රසවින්දනාත්මක වෙනසක් නිසා මේ කණ්ඩායම් සංගීතය සහ 70 දශකයේ ඔබේ ශෛලිය මිනිසුන් අතරට හරිය අපූර්වට යනවා. ඔව් ඇත්තට කියනනම් අපිට තියෙන ලොකුම ජයග්‍රහණය තමයි මොකද ඒ කාලේ තිබුණ ශ්‍රී ලංකා ගුවන් විදුලි විතරනේ. ඒකේ මේ ගීත සම්පූර්ණයෙන් තහනම් වුණා. හුඟක් අපේ ගීත අදාහිරටත් පත් වුණා. පස්සේ පස්සේ අපිට පුදු මේ ගීත තහනම් කරනකොට හේතුවකුත් නැහැ තහනම් කරනවා. ඉතින් එහෙමත් වෙලා මේ තරමට ඒකනේ ජනප්‍රිය වෙලා අදට අපිටත් අදටත් මේ තත්වෙට ඉන්න පුළුවන්කම ලැබෙන එක ලොකු භාගයක්. මොකද මේවා වැඩියෙන් ප්‍රචාරය කරන්නේ නැහැ අතර. පස්සේ පස්සේ මාධ්‍ය වෙන වෙන මාධ්‍යයන් පස්සේ තමයි මේ සියල්ල හුඟක් ජනප්‍රිය වෙන්න පටන් ගත්තේ. අනිවාර්යෙන් දැන් ඔය මේ වෙනස හරි පෙරලිකාර වෙනසක් වුණානේ. දැන් අපි දැන් දකිනවා ලාංකිකා මහත්මිය දැන් මේ වර්තමානයේ තරුණ පරම්පරාව වෙනස්කම් කරන්න උත්සාහ කරනවා. අපි දකින මේ ළඟම වෙනසකලේ මිනිස්සුන්ට දැනෙන වෙනසක් කලේ 80 දශකයේ ඔය තරුණ සේවා සභාව හරහා ආපු පිරිස. ඊට පස්සේ තරුණ පිරිස මේ ගොඩක් වෙලාවට වෙනස්කම් කරන්න උත්සාහ කළා. නමුත් ඒවා සැබෑ වෙනසක් උනේ නැහැ. ප්‍රේක්ෂකයා ප්‍රතික්ෂේප කළා. ඇත්තටම මේ කොහොමද වෙනසක් කරනවා නම් තරුණ පරම්පරාවට ඔබ දෙන පණිවිඩය මොකක්ද? කොහොමද තරුණයේ ගීත කලාවේ වෙනසක් කරනවා නම් මොන වගේ දේවල් ගැනද සැලකිලිමත් වෙන්න ඕනේ? මම දකින දෙයක් තමයි ගොඩක් අය දැන් අලුත් නිර්මාණ කරාම ඒගොල්ලෝ හැම එකක් වෙලෙම වීඩියෝ ක්ලිපින් එකක් කරනවා. ඒතර වැඩියෙන් මිනිස්සුගේ අවධානය යන්නේ ගීතයටත් ගායකයාට වඩා අර වීඩියෝ ක්ලිපින් එකට. මොකද ඒක තමයි ගොඩක්ම මේ වෙන්නේ. ඉතින් දැන් අපේ ගීත කවදාවත් ওই වීඩියෝ ක්ලිපින් එකට ගියේ නැහැ. අපි තනියම ගායනා කරපු ගීත. ඉතින් ඇත්තට මම කියන්නේ ඒ අද ඉන්න නව පරපුරයාගේ හොඳ නිර්මාණ තියෙන ලස්සන ගීත තියෙනවා. මම දන්නේ ඇයි කියලා ඒ ගීත පවතින්නේ නැත්තේ මට තේරෙන්නේ ඇයි කියලා. මොකද හොඳ නිර්මාණ තියෙනවා. ඒක නැතුවත් නෙමෙයි හොඳට නිර්මාණ තියෙනවා. නමුත් ඔය වීඩියෝ ක්ලිපින් නැතුව තමන් විතරක් ගායනා කරා නම් මට හිතෙන ඊට වඩා ඒ කියන්නේ හොඳයි වේ හොඳද කියලා මට හිතෙනවා. මට තේරෙන්නේ ඇයි කියලා ඒවා දැන් අපේ කාලේ වගේ ගීත වගේ ඇයි ජනප්‍රිය වෙයි ටික කාලයක් ජනප්‍රිය වෙනවා ඊට පස්සේ මිනිස්සුන්ට ඒක අමතක වෙනවා. නමුත් ඇත්තට හොඳ නිර්මාණ තියෙනවා. ඉතින් අධික තාක්ෂණික තද දියුනේ අපේ කාලේ වගේ නෙමෙයි. ඊට වඩා යමක් කරන්න හැකියාවක් තියෙනවා නේද? අපි මේවා ඇත්තට තැටිගත කරන කාලේ එක මයික් එකට ඔක්කොමලා ප්ලේ කර සින් කරන්නේ. එක්කෙනෙක්ට වැරදුනොත් ඔක්කොම පටන් ගන්න. අද එහෙම නෙමෙයි කැලෙන් කැල්ල අද දාන්න පුළුවන් වොයිස් දාන්න පුළුවන් කැලෙන් කැල්ල එකතු කරන්න පුළුවන්. ඒ විදිහට අද තාක්ෂණය දියුණු වෙලා තියෙන්නේ. ඉතින් ඒ වුණාට මටත් තේරෙන්නේ ඇයි කියලා සමහර ගීත ඉතින් පවතින ගීත තියෙනවා. නමුත් සමහර ගීත පවතින්නේ නැති. මම හිතන්නේ ඒකාකාරී ගීත රැල්ල වෙන්නේ නැති නේද? ඔව් සමහරලාවට දැන් මෙහෙමයි දැන් සමහර ගීත සමහරක් අය කැමති. දැන් අපි කියමු තරුණ අයගේ ගීත තරුණයන් හරි අත ජනප්‍රියයි. එහෙම නෙමෙයි ගීතයක් වුණාම හැමෝම අතර මම හිතන්නේ ජනප්‍රිය වෙනවා නම් තමයි හොඳ. දැන් අපේ මේ පැරණි 70 දශකයේ ගීත හැමෝගෙම ගීත දැන් එම්එස්ලාගේ ගත්තත් චෝතිපාලලයි ගත්තත් ඒ ඔක්කොම ප්‍රියාසූරිය සේන මිල්ටල් මලවරච්චි ඒව හැමෝම කැමතිනේ. හැමෝටම රසවිඳින්න එක ඕන කෙනෙක්ට කිසි කරදරයක් නැතුව කියන්න පුළුවන් ගීත. දැන් සමහර අලුත් ගීත තියෙනවා අද තනියම එහෙම ගායනා කරන්න අමාරු. ඒකේ මියුසික් උත්යක් වැඩි. අදිස්සිය විනෝද ගමනක් ගියත් එහෙම කියන්න පුළුවන් ගමන් නැහැ ඒ ගීත. නමුත් ගීත ලස්සනයි. ඒත් එකම මේ දැන් ඔය කාලවකවානුව වෙනකොට මේ හරි ගීතවලට හරි කතන්දරයක් තියෙනවා. කාගේද ගොංවස්සාව සඳහන් කරන්නේ මේ ගීත මේ මංගෝ කළු නැන්ද මේ හැම ගීතයකටම මේ හරි ලස්සන කතන්දරයක් තිබුණා. ඇත්තට කියනවා දැන් අපේ මම ගොඩක් හිතන දැන් අපේ ගීත ගතද දැන් මා ආදරේ නංගි අද වේිරු දින කිරි මුහුද කලබාලා මේ මුහුදු රැල්ල ඔස්සේ ඒ පැරණි ගීත සඳයි තරුයි මලයි වැලයි ඒ වගේ පැරණි ගීත වල යම්කිසි ටක් ගාලා මිනිස්සුන්ට හදවතට ඒ ගීත යනවා. ඒ කතාව ඉතින් මවගෙන ගන්න පුළුවන්. ඉතින් ඒ වැනි අය ඒ වගේ තිබුණා. අපේ ගීත වමනක් නෙමෙයි අනිත් කණ්ඩායම් වලත් ඒ වගේ තමයි. තව එදා අපිත් එක්ක හිටපු තව ගොඩක් කණ්ඩායම් ලාස්ලිනස් කණ්ඩායම, ලොස් කැබරලස් කණ්ඩායම, ධර්මරත්න බ්‍රදර්ස් ඒ වගේම ලාභම් බාස්කොඩක් හිටියා. ඒ හැමෝගෙම ගීත ඒ වගේ. ඒ හැම ගීතයක්ම ඕන කෙනෙක්ට අහන්න ආසයි. ඒ වගේ තත්ත්වයක් තමයි තිබුණේ ඉතින්. තාමත් මං හිතන්නේ ඔබේ සංගීත කණ්ඩායමේ ගීතවලට රූප රචනා කරලා නැහැ. නැහැ. අපි කවදාකත් ඒ වගේව කරේ නෑ. දැන් ඔය ටීවී ප්‍රෝග්‍රෑම්ස් වලට ගිය හැරෙන්න ඒ ගීතයට වෙනම දාලා එක එකව දාලා එහෙම මොනක්වත් කවදාවත් ඒවා එකක් අපි කවදාවත් කරලා නැහැ. අපිට එහෙම අවශ්‍ය වුණෙත් නැහැ කරන්න. මොකද අපිට ඕන ගීතය ජනප්‍රිය වුණා නම් ගීතය අනිත් එක අපි දන්න පොඩ්ඩක් මොකක් හරි ඒ කියන්නේ පණිවිඩයක්වත් ඒකෙන් දුන්නා නම් අපේ ජනතාවට ගොඩක් හොඳයි කියලා. දැන් මගේ ගීතයේ අඳුරට බැන බැන ඉන්න එපා කියන ගීතේ මගේ මුල කැටි පුතුනේ ඕවදන් මම කියමි කියන ගීතේ අම්මා කෙනෙක් තමගේ පුතාට කියන අවවාද ගීතයක්. ඉතින් ඒ ගීතේට ගොඩක් අම්මලා පුතාලා ඉන්න අම්මලා ගොඩක් ආසයි. ඉතින් ඒක සමාජයට කරන මම හිතන්නේ මෙහෙවරකුත් වෙනවනේ. අනිවාර්යයෙන්. ඉතින් ඒ වගේ දෙයක් කලාකරුවන්ට විතරයි කරන්න පුළුවන්. විශේෂයෙන් ගායක ගායිකාවන්ට විතරයි ගීතයකින් මිනිස්සුන්ට යම්කිසි පණිවිඩයක් දෙන්න පුළුවන් වෙන්නේ. සහ මේ ගීතය කියන්නේ ශ්‍රව්‍ය මාධ්‍යයක් මිසක් දෘශ්‍ය මාධ්‍යයක් නෙවෙයි. වර්තමානයේ දෘශ්‍ය මාධ්‍යයක් බවට පත් කරලා තියෙනවා. ඒක තමයි වැඩේ. දැන් ඇත්තට දැන් අපි දැන් ගොඩක් තීරෙන්න මෙහි ඒ කියන්නේ පිටරට ඉන්න අපේ ශ්‍රී ලාංකිකයන්. දැන් මම අපි විදේශ සංචාර කීපයක් කරා. ඒ තැන්වලට ගියාම ඒගොල්ලෝ කොච්චර මේ ගීතවලට ආසද අපි එනකොට ඒගොල්ලෝ කොච්චර අපි වාදනෙන් පිළිගන්නවද කියලා දැක්කම ගොඩාක් සතුටු හිතෙනවා. දැන් මේ මෑතක දැන් ගිය මාසේ ජූලි මාසේ තිබුණා මම ඕස්ට්‍රේලියාවට ගියා මෙල්බර්න් නුවර තිබුණා මේ ට්‍රිබියුට් ටු ක්ලැරන්ස්. ක්ලැරන්ස් ගේ අතර භාර්යාව ශීලා සාදුවාමිලා ඒගොල්ලෝ ඉන්නේ මෙල්බර්න් වල. ඒගොල්ලෝ එක්ක එකතුලා ඒගොල්ලෝ තමයි ඒක සංවිධානය කරන්න බාර දීලා තිබුණේ වෙන අයට. ලංකාවෙන් ගිය මං විතරයි එහෙ ගායක කණ්ඩායම හිටිය ශ්‍රී ලාංකිකයන්. කලරන්ස්ගේ හුඟක් කියන්නේ ළඟින් ආශ්‍රය කරපු මිත්‍රෙක් තමයි දයා කියලා දයාසිල්ලා ඔහුගේ කණ්ඩායම. ඉතින් ඒකේ ඒ ෂෝ එකට ගියා මට පෙනෙන්නේ කොච්චර අපේ ශ්‍රී ලාංකිකයන් එහි වාසය කරත් මේ ගීත වලට කොච්චර ඇලුම් කරනවද කොයිතරම් රස වින්දාද එදා ඒ ප්‍රසංගය තුළ. ඉතින් ඒව දකිනකොට කොච්චර අපිට ආදරේද. ඉතින් හරි සතුටුයි එහෙම දකිනකොට ඒගොල්ලන් ඇත්තට අපි වාගය කරනකොට අපිට සතුටුයි. මොකද ඒගොල්ලෝ අපේ ගීත ආස නිසා තමයි අපිට ආස. හරි ඒ වගේ තමයි අපිත් ඒ වගේ ඉන්න ඕන. අනිවාර්යෙන්. ඒගොල්ලන් එක හොඳට ඒ කියන්නේ අහංකාර වෙන්නේ නැතුව අර කිව්වා ඒ වහම ඉන්නකොට ඉතින් ඒගොල්ලෝ අපිට ආදරේ ඇත්තටම. ළඟදී මේ විදේශ සංචාර වලට සහභාගී වෙන අවස්ථාවක්. ඔව් මම දැන් අන්තිමට ගියේ ඔය මං කිය මෙල්බර්න් නගරේ ජූලි මාසේ. ඒ රෙන්න හුඟක් තැන් මං කිය ලෙබනන් වලට අපි ගිහිලා තිනා මාසයක් විතර එහෙ හිටියා ෂෝස් 4ක්. එතකොට අපි කැනඩාවල මාස 2ක් විතර හිටියා. එහෙනම් ෂෝස් එකම 31st night dinner dance එකටත් එක්ක ගියේ. ඒ වගේ බහරේන් දෝහා මේ වගේ ඉතින් තැන් වලට සංචාරය කළා තියෙනවා. ඉතින් ඒ ගිය හැම අවස්ථාවකම හරිම සතුටුයි. මොකද ඒගොල්ලෝ මේ ගීත ඉතාමත් ආසාවෙන් මේ ගීතවලට ඇහුම්කන් දුන්නා. ඒ ප්‍රසංග වලට සහභාගී වෙලා ඔවුන්ගෙන් ලැබුණු ප්‍රතිචාර දකිනකොට සතුටුයි. මම හිතන්නේ මේ වසරේදීත් අවසානයේ ඔබට ප්‍රසංග වලට ආරාධනා ලැබෙවි විදේශ සංචාරයක්. තවත් තියෙනවා. දැන් ඉදිරියට තව මේ සංචාර කීපයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ඇත්තට ගොඩක් කියනවනම් එහෙ ඉන්න අයට මේ ගීත රස විඳින එක තමයි ලොකුම දේ. ඉතින් අපි විතරක් නෙමෙයි හැම වෙලේම වගේ හැම වීකෙන්ඩ් එකම මේ තැන්වල මේ අපේ ලංකාවෙන් ගොඩක් අය යනවා. මොකද ඒ අයට ගොඩක් කැමති අපේ මේ සිංහල ගීත ඇහුම්කන් දෙන්න. ඉතින් ඒ නිසා අපේ ගීත වලට ගොඩක් කැමතියක් කට්ටියක් ඉන්න ප්‍රේක්ෂක පිරිසක්. ඉතින් ඒ නිසා දැන් මෙහාට වඩා විදේශ සංචාර වලට තමයි යන්න වෙලා තියෙන්නේ. නමුත් අතට මෙහෙත් එහෙම තමයි මෙහෙත් ඒ වගේ ප්‍රසංග තියෙනවා. දැන් ඒ වගේම අපි විවාහ මංගල උත්සව වලට අපි වෙනම යනවා. ඉතින් ඒ වලට ගියාම මම කිව්වා වගේ අර වගේ බටහිර ගීතත් ගායනා කරන්න සිද්ධ වෙනවා. ඉතින් මේ දේවල් කරගෙන තාම ඉතින් කොහමද හොඳට යනවා. ලාංකිකා මහත්මිය මේ ගොඩක් වෙලාවට අපි දකිනවා මේ ගායන ශිල්පිනියන්ගේ ගීත ඔවුන්ගේ පවුලේ ගීත කරගන්න අවස්ථා. ගොඩක් වෙලාවට ප්‍රවීණ ශිල්පීන්ගේ ගීත වර්තමාන පරපුරේ මේ ශිල්පීනියන් තරුණ තරුණියන් ගායනා කිරීමේදී යම් යම් අර්බුදකාරී තත්වයන් පැන නගිනවා. මම හිතන්නේ ක්ලැරන්ස් විජේවර්ධන මහත්මයාගේ ගීත වලටත් ඔය තත්වය ඇති වුණා. මේ ඔබ මේ කාරණාව දිහා මොන විදියටද බලන්නේ? මේ පවුලේ ගීතයක් විදියට මේවා පවුලේ උදවිය විතරක් ගායනා කිරීමද සුදුසු නැත්නම් හැමෝටම විවෘත කර දීමද සුදුසු වෙන්නේ? නැත්නම් ක්ලැරන්ස් විජේවර්ධන ගැන කතා කරොත් ඒ ගීත ඒ මනිත්තයට ගායනා කරන්න එපයි කියන මතයක් නෑ ඇත්තට. මොකද දැන් වර්තමානයේ ඕගී බිරිඳ සහ දියණිය ශීලා සාමිලා තමයි සම්පූර්ණ මේ ගීතවල අයිතිය තියෙන්නේ. ඉතින් ඕන් ඒ කියන්නේ පැහැදිලිවම ඕන් ඒ කියන්නේ පුවත්පත්වලට Facebook එකේ එහෙම දාලා තිබුණා මේ ගීත කාටවත් ගායනා කරනවා නම් ඕන්ගෙන අවසර ගන්න ඕන කියලා. දැන් ගායනා කරන්න පුළුවන් නමුත් අපි කිමු තැටිගත කරනවා නම් සංගය පවත්වනවා නම් අනිවාර්යෙන් අපිට ඒගොල්ලන්ගෙන් අවසර ගන්න සිද්ධ වෙනවා. ඒක බැහැ කියන්නේ නමුත් ඒක මත සදාචාරාත්මකව ඒක අපි කරන්න ඕන. අනේ තහනම් කළා නෑ තහනම් වෙලා නැහැ තහනම් වෙන්නේ අරකයි. තහනම් වුණේ ඒගලන්ට අවසර ඒගලගෙන් අහන්න නැතුව කරවුතින් එහෙම ඒක ටිකක් හරිමදි. එහෙම ඇහුවුතින් ඒගොල්ලෝ කඩක්කට අවසර නොදී ඉන්නේ නැහැ. මොකද ඒගොල්ලොත් කැමති මේ ගීත ජනප්‍රිය වෙලා යනවට. නමුත් ඒක පිළිවෙලට අපි කරන්න ඕන. එහෙම කරවුතින් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. වර්තමාන පරිපූර්ණත් වගකීමක් තිබෙනවා. දැන් ප්‍රවීණ ශිල්පීන්ට ගරු කිරීමක් වශයෙන්වත් අඩුම ධර්මයේ අවසරයක් ගන්න නේද? ඔව්. දැන් මම දැක්කා ඊයේ පෙරේද පුවත්පත්ක ඩැරින් සුබි මහත්මයා කියලා තිබුණා මොකක් හරි ප්‍රසංගයකට ගිය වෙලාවේ ඇගේ ගීතයක් ඔය ටිකි ටිකිලි කියන ගීතය ඇගේ ගීතයක් වෙන කවුරු හරි නවපරිපුරේ ගායිකාවක් ඕක කිව්වම මෙයා එනකොට කළා ඔයා මගේ ගීතේනේ ගායනා කරේ කිව්වම එයා අනිත් පැත්තට එයාට නරක විදියට කතා කරලා එයාගේ දාලා තිබුණා. ඉතින් බලන්න දැන් එයාගේ ගීතේ එකම වේදිකාවේ එයාගේ ගීතය වෙන කෙනෙක් ගායනා කළේ අයිතිකාරයා එහෙම කිව්වම අරම කතා කරලා යන එකට ඉතින් හරි මඩිනේ. ඉතින් දැන් අපි ගායනා කරනවා නම් අපි ඒක අඩු ගන්න කියන්නවත් ඕන මේක අහවලාගේ ගීතයක්. අද අපි උනත් එක තැන්වල ගියාම අපිට ගායනා කර සමහර අය කියනවා අනේ අර ගීතය ගායනා කරන්න මගේ නෙමෙයි වෙන්න පුළුවන්. ඉතින් ඒ විලාට අපේ යුතුයකම මේක අහවලාගේ ගීතයක් කියලා ගායනා කරනවා නම් ඒ අයටත් ඒක ලොකු සතුටක්. ගොඩක් වෙලාවට නිර්මාණකරුවන් මේ ගීත නිර්මාණය කරන්නේ හරිම දුක් මහන්සියෙන්. ඒවට මේ ඒ ගීත වෙනත් අය තරුණ පරම්පරාව ගායනා කරලා මුදල් හම්බ කර ගැනීමේ පරමාර්ථයක් තියෙනවා. ඇත්තටම අර ප්‍රවීණ අයට කරන අසාධාරණයි. අසාධාරණක අද ඉතින් එක වෙනවා. ඒක ගොඩක් තැන්වල එක වෙනවා. මොකද අනිත් අයගේ ගීත එකම වේදිකාවෙත් සමහරක්ලට ඒ අර අයිතිකාරයත් ඉන්නවා. එයත් එක්කම ගායනාත් කරනවා. ඊට වඩාත් හම්බ කරගන්නවා. අයිතිකාරය සමල්ලට ගන්න අඩු ගානක් ඒ වගේ දෙගුණයක් අනිත් අය ගන්නවා. ඉතින් ඒ වගේ දේවල් ගැන හිතනකොට ඉතින් ඇත්තට මට නම් ඒක එච්චර කියන්නේ සතුට නැහැ. ඇත්තට අපි එහෙම හොඳ නැහැ. ඉතින් එහෙම කරන එක ඉතින් නමුත් ඒ වගේ දේවල් වෙනවද? අපිට අපේ සාකච්ඡාව වැඩසටහනට තව හිමි වෙලා තියෙන කෙටි කාලයයි. මම ඔබෙන් අහන්න කැමති අවසාන වශයෙන් අනාගත පරපුර ශක්තිමත් කරන්න නම් අනාගත පරපුරේ කලාව ශක්තිමත් කරන්න නම් ඇත්තටම කලා ශිල්පීන් මේ තරුණ පරම්පරාව මොන වගේ දේවල්ද සැලකිලිමත් විය යුත්තේ? සමස්ත කලාවම දැන් කඩාගෙන වැටලා තියෙන්නේ. මේ ගායනය විතරක් නෙවෙයි මේ වාදනය ඒත් එක්කම නර්තනය මේ තව තියෙනවා අපේ රංගනය මේ සියලුම ශාස්ත්‍ර කඩාගෙන වැටලා තියෙනවා. ඔබ ගායන ශිල්පිනියක් විදියට සැලකිලිමත් විය යුතු කරුණු ගැන මතක් කරමු. මේ අපි තරඟකාරීත්වයට ගිහිල්ලා අද ගොඩක් වෙලා තියෙන එකයි. තරඟකාරීත්වය නිසා අනිත් අයට මොන වුණත් කමන්නේ තමන්ගේ දේ කරගන්න කියන මතයක තමයි අද ගොඩක් දෙනා මං හිතන්නේ වෙහෙසෙන්නේ. නමුත් අපි ඒක එහෙම කරන්න හරි නැහැ. ඒ කියන්නේ ගායකයෙක් මොකක් හරි ඒ කියන්නේ මොන කලා ශිල්පියෙක් වුණත් මම හිතන්නේ තමන්ගේ ඒ තැන තියාගන්න ඕන. ඒකත් ඉතාම වැදගත්. අපි කොහේ හරි ගියාම අපි යම් කිසි පිළිවෙලකට ඇඳගෙන යන්න ඕන. අපේ එතන ගායනා කරන ගායනා කරන්න පිළිවෙලක් තියෙනවා. අපි හැසිරෙන්න ඕන විදිහක් තියෙනවා. ඒකත් අපේ ඒ කියන්නේ කලාකරුවෙක් හැටියට අපේ ජීවිතවලට බලපානවා මේක. මොකද නැත්තම් අපි දිහා බලන් ඉන්න අය අපි ගැන කතා කරන ඒවා හුඟක් අය දන්නේ නැහැ. ඉතින් අපිට ඒකත් අපි ඒවත් තියෙන්න ඕන. ඉතින් මම හිතන්නේ වර්තමානයේ පරපුර ගොඩක් වෙලාවට දැන් සැලකිලිමත් ඒ පැත්ත. ඒගොල්ලෝ මත් පැන්න එහෙම වැඩේ ගන්නෙ නැහැ. ඇත්තටම ඒගොල්ලෝ ඒ පැත්තෙන් ගොඩක් දුරට මං හිතන්නේ ඉස්සරහාය වගේ නෙවෙයි. ඒගොල්ලෝ ගොඩක් ඒ පැත්තෙන් නම් හොඳට ඒ විදිහට යනවා. නමුත් වෙලා තියෙන මේකයි මම දකින දේ තමයි ඒගොල්ලන්ගේ අර කිව්වා වගේ සමහර නව පරපුරේ අයගේ අර අහංකාරකම කියන එක නම් තේරෙනවා තමයි. අපි කියන්නේ අපිට නෑ කවදාවත් ඒ පරණ අයට එහෙම එකක් නෑ. ඉතින් එහෙම වෙන්නත් හොඳ නැහැ. තමන් ජනප්‍රිය වෙන්න තමන් යටත් පහත් වෙලා තමන්ගේ ප්‍රේක්ෂකයන් එක්ක ඉන්න එක තමයි ලොකුම දේ. අනිත් එක තමන් නිර්මාණ කරයි කියලාම ඒ නිර්මාණය ජනප්‍රිය වුණයි කියලාම උඩට යන්න අවශ්‍යත් නැහැ. ඒ නිර්මාණත් එක්ක තමන් තව තමන්ගේ ඒ කියන්නේ ප්‍රේක්ෂකයන් එක්ක එකට එකතු වෙලා මේ ගමන යන්න පුළුවන් නම් මම හිතන්නේ සුන්දර හැමෝම එක එකමුතු වෙලා ඒක තමයි අද තියෙන්න ඕන මම හිතන්නේ ගොඩක් අද වෙලා තියෙන මේ තරගය තමයි තියෙන්නේ අද හැම පැත්තෙම තරගයනේ පාසල් වල ගත්තත් තරගය මොන පැත්තේ ගත්තත් තියෙන්නේ අරයට වැඩ ඉහළින් මෙයා යන්න බලනවා ඉතින් ඒ වගේ තත්ත්වයක් තමයි තියෙන්නේ අද අනිවාර්යයෙන් බොහොම ස්තුතියි ඔබේ අදහස් වලට මොකද මේ අපි බලාපොරොත්තු වෙනවා අපි ප්‍රාර්ථනා කරමු සියලු දෙනාම එකතු වෙලා මොකද මේ අපි හැමදාමත් කතා කරන මේ අමරණීය යුගයේ 70 දශකයේ 80 දශකයේ ගීත වගේම ඒ කලාව වගේම අනාගත පරපුර තව වසර 25ක් 30ක් 40ක් ගියාමත් ඒ තරුණ පරම්පරාවට කතා කරන්න අද හෙට හොඳ කලා පරපුරක් හොඳ කලාවක් බිහි වේවි කියලා අපි ප්‍රාර්ථනා කරමු මොකද මේ ශිල්පීන් අපිට හැම මම වටිනවා නමුත් ලාංකිකා මහත්මිය විශ්වාස කරමු අපි මොකද අනාගත පරපුරකුත් බිහිවිය යුතුයි. ඔව් අනිවාර්යයෙන්ම බිහිවිය යුතුයි. මොකද ඉන්නවා අද මම කිය ජනප්‍රිය කියන්නේ හොඳ නිර්මාණ තියෙන අය ඉන්නවා. ඉතින් කොහොම හරි ඒ අයත් එක්ක අර පැරණි අය දිහා බලලා ඒ විදියට හරි කමන්නේ කොහොම හරි තමනුත් මේ ක්ෂේත්‍රෙ හුඟක් කල් රැඳෙන්න ඕනයි කියන එක හිතාගෙන ඒ ආකාරයෙන් තමන්ගේ ජීවිත ගමන ගියා නම් තමයි ගොඩක් හොඳ එහෙම වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා මොකද අපිට අනාගතේ ඉන්නේ දැන් ඉන්න නව පරපුර තමයි. මොකද අපි තව වැඩි කලක් ඉන්නේ නැහැ මේ ක්ෂේත්‍රේ. පුළුවන් කල් අපි ඉන්නවා. මොකද මේ නව පරපුර තව ඉදිරියට යන්න ඕන. ඉතින් ඔවුන්ටත් මම මේ වෙලාවේ සුබ ප්‍රාර්ථනා කරන අතර ඔවුන්ගේ ජීවිත ඔවුන්ගේ ඒ කියන්නේ කලා ක්ෂේත්‍රේ හොඳට රැඳී ඉන්න කියලා මම වෙලාවේ ප්‍රාර්ථනා කරනවා. ඔබතුමීටත් ඉතාමත් ස්තුතියි. මොකද අපි ප්‍රාර්ථනා කරනවා ඔබේ ගීත තවත් වසර ගණනාවක් අපිට රස විඳින්නට හැකියාව ලැබේවි කියලා. බොහොම ස්තුතියි. මම හිතනවා මොකද ඇත්තට දැන් Facebook කරා බලනකොට පේනවා ඒ කියන්නේ තරුණ පරම්පරාවත් මේ ගීත වලට ගොඩක් කැමතියි. ඉතින් ඒ නිසා මට හිතනවා තව ගොඩක් කල් මේ ගීත රැඳෙන්න. මොකද දැන් මට මගේ නිවෙසෙම මගේ පුංචි මිනිබිරියන් ඉන්නවා. ඒගොල්ලෝ මේ ගීත වලට ආසයි. ඒගොල්ලොත් මේ ශෛලියට ආසයි. ඉතින් මට හිතෙනවා ඒ පරම්පරාවකුත් ඉන්නවා මේ ගීත වලට කැමති. ඉතින් ඒ නිසා ඉදිරියේත් මේ ගීත මම හිතන තව ගොඩක් කලක් රැඳී තියෙයි කියලා බලාපොරොත්තු වෙනවා. ඔබතුමීට ඉතාමත්ම ස්තුතියි අයබන් කියලා සමතන. බොහොම ස්තුතියි ආරාධනා කරමින් විශේෂයෙන් කොළඹ ටෙලිවිෂන් ආයතනයත් ඔබතුමීටත් ඉතාමත් මේ වෙලාවේදී මම හුඟා ස්තුතිවන්ත වෙනවා ඔබටත් ඔබගේ සීලු කටයුතු සීලු බලාපොරොත්තු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අද ආදරණීය තරුව හැඩ කරන්නට අපි මැදිරියට අපි ආරාධනා කළේ ලාංකිකා පෙරේරා 70 දශකයේ ප්‍රවීණ ගායන ශිල්පියක් වසර 46ක් පුරාවට ඇය කලාවේ රැඳිලා ඉන්නවා. ඉතින් බොහොම සොඳුරු අපූර්ව මතකයන් ඇය ආවර්ජනය කළා. අනාගත පරපුරට මේ දේවල් උකහා ගනිමින් කලා ජීවිතය සාර්ථක කරගන්නට අත්වලක් වෙනවා නම් ඒක තමයි අපේ බලාපොරොත්තුව. ආදරණීය තරුව වැඩසටහනේ බලාපොරොත්තුව අන්නේ කාරණාව. හෙට දිනේදීත් අපිට පොරොන්දු වෙනවා අපි ආදරණීය කලා ශිල්පියෙක් හෝ ශිල්පිනියක් සමගින් ඔබ මුණ ගැහෙන බලාපොරොත්තු ඔබට ලබා දෙමින් අදට අපි ආදරණීය තරුව වැඩසටහනින් සමුගන්නවා.